බටහිර රාජ්‍යයන් රුසියාව වනසා දැමීමට සහ රුසියාවේ සංවර්ධනය වැළැක්වීමට උත්සාහ කරන බවට රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් චෝදනා කර තිබෙනවා. රුසියානු පාර්ලිමේන්තුව අමතා සිය වාර්ෂික දේශනය මගින් ඔහු ප්‍රකාශ කළේ මේ සඳහා යුක්‍රේනය ඍජුව භාවිත කරමින් සිටින බවයි. රුසියාවට එරෙහිව මතු කරන න්‍යෂ්ටික තර්ජනයකදී නේටෝව ඔවුන්ගේ භූමිය තුල දීම පරාජය කරන බවද විලැද්මීර් පුටින් මෙහිදී අවධාරණය කර තිබෙනවා. නේටෝව අකණ්ඩව ව්‍යාප්ත කරමින් රුසියාවට මතු කරන තර්ජනවලට මුහුණ දීම සඳහා රුසියාව සතුවද ඕනෑම අවියක් ඇතැයි සිහිපත් කරන බවයි මෙහිදී ප්‍රකාශ කළේ. රුසියානු භූමිය ආක්‍රමණය කිරීමට උත්සාහ කළ පුද්ගලයන්ගේ ඉරණම ඉතිහාසයේ ලියවී ඇති අතර අනාගතයේ එවන් අවදානම් දරන්නන්ගේ ඉරණම වඩා ඛේදජනක වනු ඇති බවයි රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේ. මේ අතර අරාබි රටවල් සහ ලතින් ඇමරිකානු රටවල් සමග සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම රුසියාවට වැදගත් බව තමා මේ මොහොතේ විශ්වාස කරන බවද විලැද්මීර් පුටින් පවසා තිබෙනවා. රුසියානු ජනතාව බෙදී වෙන්වීමෙන් වැළකී මෙම අභියෝගය සඳහා සූදානම් විය යුතු බවයි ජනාධිපතිවරණයේ ආසන්නයේ මෙම ප්‍රකාශය මගින් පවසා තිබුණේ. මේ අතර රුසියානු හමුදා අද ප්‍රකාශ කළේ සැපුරුෂියා කලාපයේ රොබෝටයින් ගම්මානයට තම හමුදා ඇතුළු වූ බවයි. මෙහිදී ගම්මානයේ ප්‍රධාන ගොඩනැගිලි කිහිපයක් අත්කරගෙන ඇති අතර යුක්‍රේන හමුදා ගම්මානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇද්ද යන්න මෙතෙක් තහවුරු කර නොමැති බවද සඳහන් කළා. යුක්‍රේන හමුදා නිකුත් කළ වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ රුසියානු හමුදා අවුඩියුකා බටහිර පෙරමුණ ඔස්සේ දැවැන්ත ප්‍රහාර සිදු කරමින් ඉදිරියට ගමන් කිරීමට තැත් කරන බවයි. මෙහිදී අවුඩියුකා බටහිර සහ නෝවා පව්ලෝකා පෙරමුණු මත හානිකර ප්‍රහාර ක්‍රියාත්මක බවද නිවේදනය කළා. මෙම පෙරමුණු වෙත මිසයිල් ප්‍රහාර 10ක් සහ ගුවන් ප්‍රහාර 105ක් අද පෙරවරුවේ සිට එල්ල වී ඇති අතර සමස්ත පෙරමුණ පුරා තත්ත්වය දුෂ්කර බවයි පිළිගෙන තිබුණේ. මෙහිදී නෝවා පව්ලොව්කා පෙරමුණේදී රුසියානුවන් යුක්‍රේනයේ ආරක්ෂක වළල්ල බිඳ දැමීමට අවස්ථා 36කදී උත්සාහ කළ බවද නිවේදනය කළා. කූපියන්ස්, ලයිමන් සහ කාර්කියු කලාප තුළද රුසියානු ප්‍රහාර උත්සන්න කර ඇති බව පවසා තිබෙනවා. මේ අතර යුක්‍රේන හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සිරස්කි සඳහන් කළේ අවුඩියුකා නගරයට බටහිරින් පිහිටි ඔරිකියු ගම්මානයට පහර දීමට තැත් කළ රුසියානු හමුදා පළවා හරින ලද බවයි. ඔරිකියු හෙවත් ඔර්ලිව්කා ගම්මානය පසුගියදා රුසියානු හමුදා විසින් අත්කරගත් ලාස්ටෝෂ්කයින් ගම්මානයේ සිට කිලෝමීටර 2ක් වයඹ දෙසින් පිහිටා ඇතැයිද දැනුම් දී තිබෙනවා. මේ අතර යුක්‍රේන හමුදා විසින් ඩොනෙට්ස් කලාපයේ ඔලෙනිව්කා නගරයේ රුසියානු හමුදා ඉලක්ක කර ගනිමින් මිසයිල් ප්‍රහාර මාලාවක් සිදු කර තිබෙනවා. රුසියානු හමුදා බ්ලොග් අඩවි මගින් සඳහන් කළේ මෙහිදී රුසියානු බටයන් 19 දෙනෙකු මිය ගිය බවයි. එම ඒකකයේ අණදෙන නිලධාරියා ඇතුළු 12 දෙනෙකු තුවාල ලබා ඇතැයිද දැනුම් දී තිබෙනවා. රුසියානු හමුදාවේ දිනේ වාර්තාව මගින් ප්‍රකාශ කළේ අවුඩියුකා නගරයට වයඹ දෙසින් සිය හමුදා වේගවත් ඉදිරියක් අත්කර ගනිමින් සිටින බවයි. මෙහිදී ප්‍රධාන නගර කිහිපයක් දක්වා ක්‍රමෙන් ආසන්න වෙමින් කුඩා ගම්මාන කිහිපයක් මුදාගත් බවයි සඳහන් කළේ. අවුඩියුකා සිට බටහිර දෙසටද රුසියානු ප්‍රහාර වේගවත් කරන බැවින් යුක්‍රේන හමුදා ගම්මාන අතහැර පසුබසිමින් ඇතැයිද නිවේදනය කළා. මේ අතර සැපුරුෂියාහි උපාය මාර්ගික ස්ථානයක් වන රොබෝටයින් ගම්මානය මුදා ගැනීමට ආසන්න බවයි රුසියානු හමුදා වොස්ටොක් බලගණිය සඳහන් කළේ. සිය හමුදා රොබෝටයින් අභ්‍යන්තරයෙන් යුක්‍රේන හමුදා පළවා හරිමින් සිටින අතර යුක්‍රේන හමුදා ප්‍රතිවිරෝධය අවම මට්ටමකට පත්ව ඇතැයිද දැනුම් දී තිබෙනවා. ඉදිරි පැය 24 තුළ ගම්මානය මුදා ගැනීම රුසියානු හමුදා අපේක්ෂාව බවයි සඳහන් කළේ. මේ අතර ඩිනිප්‍රෝ ගංගා වම්මියුරේ ස්ථාන වෙත ඇතුළු වීමේ යුක්‍රේන හමුදා නව උත්සාහයන්ද ව්‍යර්ථ කළ බවයි රුසියානු හමුදා දක්ෂිණ විධානය ප්‍රකාශ කළේ. එම කලාපය තුළ රුසියානු හමුදා මෙහෙයුම් සක්‍රියව සිදු කරන බව දැනුම් දී තිබුණා. මේ අතර නැගෙනහිර යුක්‍රේනයේ මතුව පවතින පසුබෑම සඳහා හමුදා ප්‍රධානී වැලරි සලුෂ්නි නෙරපා හැරීම හේතුවක් නොවන බව යුක්‍රේනයේ ආරක්ෂක බුද්ධ්‍යංශ ප්‍රධානී කිරිලෝ බුඩානෝව පවසා තිබෙනවා. සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ මාධ්‍ය පළකල ආකාරයේ විරසකයක් යුක්‍රේන ජනාධිපතිවරයා සහ හිටපු හමුදා ප්‍රධානියා අතර නොමැති බවයි. නව හමුදා ප්‍රධානියා පත් කිරීම අවශ්‍යතාවක් වූ අතර එහි ප්‍රතිඵල ඉදිරියේදී දැකගත හැකි වනු ඇති බවයි යුක්‍රේන බුද්ධ්‍යංශ ප්‍රධානියා ප්‍රකාශ කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.